ආදර වසන්තයයි ආදර සීනරයයි ආදර වසන්තයයි ආදර සීනරයයි මී දුම් තිර අතරේ සදා හරිත යුනේ ඉනහෙන්නේ බිනිමුතු වැල් වගේ තේරෙන්නෑනගේ මම මොනවා කරන්නද කියලා. මට හිතෙනවා සඳුනිට මේ ලැජ්ජා වුණේ මන් නිසා කියලා. අයියා මොනවා කරන්නද? ඒ මිනිහට සඳුනිව නොදුන් එකමයි හොඳ. කසාද බැන්දට පස්සේ මෙහෙම දෙයක් වුණා නම්. ඒකත් ඇත්ත. මහා මෝඩ මිනිස්සේ කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව මේ කවුරු හරි කිව්වහම ඔහොම වෙනස් වෙනවා. මේ නංගිගෙන් මං කාරණයක් අහන්නේ. නංගි මට ඇත්තම කියනවා. අහන්න. මං ඉතින් කිසි දෙයක් හංගලා තියෙනවෑ. කවදා හරි සඳුනිගේ කා එක්ක හරි පොඩි හරි සම්බන්ධයක් තිබ්බ බව නංගි දන්නවා. නෑ. කවදාවත් නෑ. රිද්මයි සඳුනි දෙන්නම හිටියේ මාත් එක්කමයි. එහෙම දෙයක් තිබ්බා නම් රිද්ම හරි මම හරි දැනගන්නවා. රිද්ම දැනන් හිටියා නම් මට හංගන්නේ නැහැ. ඒකත් මට තියෙන දුක මම අම්මට පොරොන්දු වුණා. නංගී කටයුතු ඉවර කරලා මේ අපි දෙන්න ගැන බලන්න. දැන් ඉතින් සේරම කල් යන. ඒකට කමක් නැහැ. අපි ඉන්නේ ඉතින් මේ ගමේමනේ. එකක් කල් කියාට කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒක මන් දන්නවා. ඔහොම නවතිනවා දෙන්නම. ඇයි අම්මා? ඇයි කියලා අහන ලස්සන. මම හිතුවේ ඕගොල්ලන්ට ගමේ ඉන්න එකම යාළුවා ඔවුන්ගේ විතරයි කියලා. දැන් බලාගෙන යනකොට මුළු ගමම යාළුවනේ. මොකද්ද මනෝජ්?
ඔයාටවත් තේරෙන්නේ නැද්ද? ඇයි යන්නේ මොකද වෙලා තියෙන්නේ? නර්මදා කියන්න මේගොල්ලන්ගේ ගමේ යාළුවන්ගේ නම් සෙට් එක. සඳුනි, රිද්ම, සුසන්ත. ඒගොල්ලෝ අපි අඳුන්නවා නේ. ලැජ්ජ නැතුව කියන ලස්සන. ඔහොම ගමේ ගොඩේ මිනිසුන් ආශිර කරන්න ගියාම අපි මේව පාලනය කරන්නේ කොහොමද? සුද්දංග කාලේ මේ වත්ත උඩින් මැස්සෙක්වත් ගියේ නැහැ. ඔහොම ওই මිනිස්සු ආශිර කරන්න ගියාම ওই මිනිස්සු අපිය ගණන් ගන්නේ නැතු යනවා. ආන්ටි, ওই නම් කියන කුමාර වෙදමාත්‍යාගේ පවුලේ අයනේ. අපි එයාව වඳුරගත්තේ අසංකට බෙහෙත් ගන්න කියලා. එහෙම නැතු වෙනාශ්‍රයක් නැහැ. මේ මචං. ඔව් මේ එහෙම වෙන මොකක් ආශ්‍රයක් නැහැ අම්මා. ඒ මොන පවුල වුණත් ඒ අය මේ ගමේ සාමාන්‍ය මිනිස්සු. ඒ වුණාට අම්මා අපේ සීයලත් බෙහෙත් තරම් තියෙන වෙද මහත්තයාගෙන්. සීයල බෙහෙත් ගන්න ගියා මිසක් එහෙ නවතින්න ගියේ නැහැ. ඊට පස්සේ ওই මිනිස්සු එක තන තන කතා කරනවා එහෙම නෙවෙයි. තේරුණාද? හරි හරි ඉතින් දැන් අඬලා වැඩක් නැහැනේ. Believe me මනෝජ්, මං හිතුවේ නෑ ප්‍රශ්න ඔච්චර දුරට ගියයි කියලා. මං දැනගන් හිටියේ නෑනේ ආතර ඔච්චර කේන්ති යනවායි කියලා. නෑ ඉතින් ඔයත් ඔය දේවල් දැනගෙන ඉන්න ඕනේ. මොකද ඔයා ওই පවුලට සම්බන්ධ වෙන්න ඉන්නේ එක්කෙනානේ. ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි. ටිකක් තද වෙන පවුල. Thanks. अबे करने दे एक परिश्रमी, तेरे ना? इसी, तेरे सांदुने के प्रश्न टम्बो तेरे करने? ये कनान ताम हितू है ना योहान? है योहान ये कनान? ඇත්තම කියනවා නම් මිස්ටර් සුසන්ත සඳුනු ගැන මගේ හිතේ කැමැත්තක් තියෙන නිසා තමයි මම මේකට ටිකක් උනන්දු වෙන්නේ. සමහර විට සුසන්තලා මේකට අකමැති වෙන්නත් පුළුවන්. මේකයි යෝහාන්. කැමැති වෙන්නවත් අකමැති වෙන්නවත් එකපාරටම මට හේතුවක් නැහැ. හැබැයි ඉතින් යෝහාන් වගේ කෙනෙක් කොහොමද සඳුනට ගැලපෙන්නේ? ඒ මිස්ටර් සුසන්ත ඊමාන්, අපි සාමාන්‍ය අයනේ. යෝහාන ලොකු සල්ලිකාරයෝ. අනිත් එක ඉතින් අපේ ගතිසිරිත් යෝහාන්ලට ගැලපෙන්නෙත් නෑනේ. සුසන්ත මම ලොකු මිනිහෙක් නෙවෙයි. මේ කායක, මේ සැලරි, මේ සේර මම මේ කම්පැනි එකට ප්‍රොෆිට් අරන් දෙන නිසා. එතකොට ගෙවල් දොරවල් අම්මා තාත්තා? ඇත්තම කියනවා මිස්ටර් සුසන්ත, ඩැඩි නැතුණන් පස්සේ ගෙදර තිබ්බ ප්‍රශ්න නිසා මම රට ගියා. මට හැබැයි ඉතින් ඒකෙන් ලොකු ගාණක් ඉතුරු කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම ඉන්නේ නැතුණා. දැන් මම මා ගෙදර ඇවිල්ලා පදිංචි වෙලා අක්කලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා බන්දර දීලා ඔය සේරම ඇත්ත නම් ඉතින් ටිකක් හිතලා බලන්න බැරිය. අනිත් එක යෝහාන් ඉතින් ජීවිතේ එක වතාවෙන් කසාද බඳින්නේ. ටිකක් හොයලා බලලා අම්මත් එක්ක කතා කරලා තමයි මට ඔයාලට වචනයක් දෙන්න වෙන්නේ. It's okay. අපි යමු නේද? මේ ගෙවල් පැත්තේ යනවද? දැන් බෑ. මං වෙන ලාක එන්න. හොඳයි. එහෙනම් මං ගිහලා එන්න. Okay. See you. Bye. නංගි ඕකට ඔය ඇටි කනගාට වෙන්න එපා. අපි හොඳ දැනකින් තව කටයුත්තක් හොයමු.
ඒ වුණාට අයිය තැන තැන කතා වෙනවානේ. සඳුනිව බලාගෙන ඔය ජයනෙත් ළමයා ගෙදරටත් ආවා ගියා. රටේ ලෝකෙ මිනිස්සු කියන්නේ එක එක කතන්දර. දේවල් හරියට තීන්දුව తీරන වලට එන්නේ නැතුව ඔය මිනිස්සු ගෙදරට වද්දගත් එකනේ වැරද්ද. ඉතින් අයියේ ගෙදරට එද්දි එන්න එපා කියන්නද? එහෙම වුණා නම් ඒක ලැජ්ජාවත් අපිටනේ. ඕක ඔය හැටි හිතන්න දෙයක් නෙමෙයි නංගී. ඔය දීගාතරලා අපි යසාගෙට ආයේ සර දී කියන්නේ. මේ සඳුනිට ඒ වගේ අකරතැබ්බයක් උනේ නෑනේ. මං අයියටත් කියලා මේ පොයට යන්න හිටියේ. දැන් ඉතින් ඔය ඇරුණ දේ ඇරුණාවේ. ඕවා කලබලෙට කරන්න පුළුවන් දේවල් නෙමෙයි නංගී. නංගිලම ඉතින් කලබලෙට කරන්න ගිහලා මේ හැම දෙයක්ම පටලවා ගත්තේ. දැන් පේනව නේද අරුවේ? කොටින්ම සඳුනිගෙත් ඔය කටි උත්තර කැමැත්තක් තුන්නේ නෑ නේද? ඉතින් අයියේ මං හොඳක් නේ කරන්න හැදුවේ. කෙනෙකුට හොඳක් කරන්න ගිහිල්ලා තව කෙනෙකුට ඒකෙන් නරකක් වෙනවා නම් ඒක ඇති හොඳේ මොකද්ද? දැන් අන්තිමට උනේ ඒක නේද? මොනව කරන්නද කියලා මට නම් තේරුමක් නෑ අයියේ. කිසි දෙයක් කරන්න ඕනේ නෑ. ඔය දරුවට නිවී සැන්සිල්ල තව ටික කාලයක් ඉන්න දෙන්න. මොකෝ ඒ දරුවට ඇහැටි වයසක් ඈ. අපි මේ තීරුවේ කොහෙන් හරි හොඳ කටයුත්තක් වෙලා කරලා දෙමු. එච්චරයි. මොන දේ වුණත් නංගී ඔය හැම දෙයක්ම වෙන්නේ මිනිස්සුන්ටනේ. නර්මදා වාදයක් වුණානේ මචං. නර්මදා වුණත් හැමදේම හොයලා බලන්නේ උඹට තියෙන අතරේට. අනික උඹ නර්මදාට දොස් කියන්න එපා. ඒකේ ගීතේ උඹ ගැන ආදරයක් ඇතිකර උඹලගේ ගෙදරින්. දැන් උඹ ගැන මම වැරදි කියලා. මගේ හිතේ නර්මදා ගැන කිසිම අදහසක් නැහැ. ආන්ටි වගේම තමයි මචං උඹත්. ආන්ටිට කේන්ති ගිහින් ඉන්නව නර්මදාවේ දැක්කමයි වෙන්නේ. මචං කලබල වෙන්න එපා. අනික මචං බමතක් කරන්න එපා. පූර්ණිමා කියලා කෙනෙක් තාමත් තියෙනවා. නෑ ඉතින් හැමදාම හිනා තමයි. ඒත් ඉතින් මං කැමති සැබෑ ලෝක ජීවත් වෙනවට වඩා ඔය හීන ලෝක ජීවත් වෙන්න. මොකද සැබෑ ලෝකේ දරා ගන්න බා. බරිගම් කලබල වෙලා අත පුච්ච ගන්න එපා. මෙච්චර කාලයක් මම ඔබේ හැඟීම් වලට ගරු කරා. ඔබ මතක තියාගනි ඉස්සරහට ඔබට එන ඕනම ප්‍රශ්නකදී මම ඉන්නවා. එහෙම නැති ඉඳලා බලමු. අපිට බෙහෙත් ගන්න පුළුවන්. අම්බලෝ කවුද කියලා? සුසන්ත අයියනේ. බෙහෙත් නම් ගන්න පුළුවන්. හැබැයි අප්පච්චි නම් ටිකක් එළියට ගිහිල්ලා. ඒකට නම් කමන්නේ. මං ආවේ ලොකුණන්ගේ හම්බෙන්න. මට ඔයත් එක්ක වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා. මොකද්ද අපි කියන්නේ? ආ දැන් ඉස්සර වගේ නෙමෙයි. ළඟදී ඉඳන් වෙනස් වෙලා. මම? මොන වගේ වෙනසක්ද? කලින් නම් ඔහොම hina වෙන්නේ නැහැ. විහිළු කතා කියන්නේ. මෙහෙ වුණත් දැන්. දැන් මගේ හිත නිදහසින්ද වෙන්නේ නැති. අය දන්නවනේ. විත්මයිට කැම්පස් යන. හොඳයි මේ. මට ඒක අමතක වෙලා තිබුණා. ඔයද මේ ප්‍රශ්න නිසා පොළොවට කිසිම නිදහසක් නැහැ. අයිය මොකද්ද කියන්න තියෙනවා කිව්වේ? ආ මේ
සඳුනිට මේ ආයෙත් විවාහ යෝජනාවක් කරලා. සඳුනිගේ කැමැත්ත නැතුව නම් කිසිම දෙයක් කරන්න එපායි. අපි කැමති වුණත් නැතත් වෙන්න ඕන දේ වෙනවා නම් කැමැත්ත නෙමෙයි වැදගත්, වෙන්න ඕන දේ. මට නම් තේරෙන්නේ මට වට මුකුත් කියන්නත් බැහැ. මට නම් හිතෙන්නේ කොතනින් හරි පටන් ගන්න ඕන. වෙන්නේ නැති. එහෙනම් මං ගිහලා එන්න. හරි. දවසකින් හම්බෙන්න වෙන්නේ. ඒක හන්ද මංගෙන් ටිකක් කතා කරලා ඉන්න. අනේ මන්ද. පරිස්සමෙන්. මං ඔයාව කඩේකටවත් යවන්න කැමති නෑ. ඒ වුණත් ඉතින් ඉද මහින්ද නොයවත් බෑනේ. මේ එක් එක්කෙනා කියන කතා අහන්න මම ගේ ඇස්සට වෙලා ඉන්න ඕනි දම්මි. මගේ වයස ගෑල් ළමයි මේ වෙනකොට පිටරටවල ගිහලා ඉගෙනත් ගන්නවා. අපේ අය කැමති වුණා නම් මට හිත රිද්මත් එක්කම කැම්පස් යන්න තිබ්බා. ඔයා දුක් වෙන්න එපා. අයියා ඔයාට රස්සාවක් හොයලා දෙයි. එතකොට පූර්ණිමා අක්කා වගේ ඔයාට අතරට යන්න බැරිය. ඒකට කමක් නෑ අම්මේ. මට දෙම කසාද බඳින්න බෑ. මං අම්මලත් එක්ක මෙහෙට මෙලා ඉන්න. අසංක, මං කියපු දෙයට ඔය තරම් හිත රිද්දව ගන්න ඕනේ නෑ. මං ඒවයි ඔයාට කිව්වේ ඔය හැදෙන්න ඕනි හින්දා. නෑ අම්ම, එහෙම මොකද? පුතා, අපිට හැමදේමත් මෙහෙම ඉන්න බෑනේ. අපි ඉක්මනට යන්නත් ඕනේ. අම්මලා කාටද යන්නේ? තාම එක ගැන නම් හිතුවේ නෑ. නර්මදයි මයි ආසයි ඔයා අපිත් එක්ක මේ ටික දවස් ඉන්නවා නම්. මොකද අපි එහෙන් ආවේ අපිට ඉන්න තැනක් නැතුව නෙවෙයිනේ. හරි. දැන් මම මොකද කරන්න ඕනේ අම්මා? පුතා, අපි මේ ඉන්න දවස් ටිකේ ඔය අපිත් එක්ක ඉන්න. මොකද මනෝජ්ට පුළුවන් නේ තනියම වැඩ බල කරගන්න. ඔයා ඕනේ නැහැ. හරි හරි. අම්මල කැමති විදියට. ආන්ටි, අසංක කැමති නම් ඉතින් නිකන් ඉන්න. ඊට පස්සේ ආයෙත් මගෙත් එක තරහ වෙයි. නර්මද ආසයි කමිගුරි ටිකක් ඇවිදින්න. ඔය අය ළමයත් එක ටිකක් ඇවිදින්න යන්න. ඔයා දන්නවද? නර්මද ගමේ ඇවිදින්න ගිහින් ගමේ කෙල්ලෝ යට කියලා තියෙන දේවා. අනේ ආන්ටි ප්ලීස්. ඔබ දැන් අමතක කරලා දාන්නකෝ. අනික ඒක සුළු දෙයක්. ඒක කොහොමද සුළු වෙන්නේ? ඒක සුළු දෙයක් නෙවෙයි. අසංක, ඔය නර්මද ගැන පිට වඩා හිතන්න. මට තමයි දැන් යාළුවෙක් නැති වෙන්නේ. ඒක හරි වැඩක් නේ. මං එහි ගියයි කියලා යාළුකම නැති වෙනවයි. ඒ වුණාට ඉතින් මා එක නටන්නවත්, මුංචිලි බදින්නවත්, ගඟට එකට නාන්න යන්නවත් ඔයාට වෙලාවක් හොයාගන්න වෙන්නේ නැහනේ. එහෙම තමයි සතුන ජීවිතේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. දැන් බැරි වෙලාවත් අර කටයුත්ත කරනවා නම් එහෙම ඔයත් මෙලහකට ගමෙන් ගිහිල්ලානේ.
සඳුනි බලාගන්න මං ඉන්නවනේ. සඳුනි මගේ කෝලයා විතරක් නෙවේ. නෑන යාළුවා මට දැන් ඉන්න යා විතරනේ. මිස්ටර් සුසන්ත මට මේ විදිහට හුරු වෙන්න පුළුවන්. අනිත් එක මම මේ ලංකාවේ මිනිහෙක් නේ. ආන්ටි කො සඳුනි අපි යාගෙන තාල බලමු මේක. නෑ 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 මේ ගැන තීරණය ගන්නේ අපි. එයා නෙවෙයි. අපිට තව ටිකක් කල් දෙන්නකෝ. ඔව් පුතා. පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ. නෑ නෑ මගේ කිසිම කලබලයක් නෑ. මට පුළුවන් ඕන කාලයක් ඉන්න.